Hi everyone, welcome to Chef Thadi's vlog. Eating on Adapiave, Kadavata Kirillavaladiana, Randula Grand Venus Kina, restaurant again, Kamapahamakilapalanda, Maya Adapiave, Paname restaurant again, Kivamaki Yalu, Idimada Koda Tavasanamaikan, Yanda Gi Kala Balanda, Yalag Indian Kamamara Rasai, Butter Chicken Nakapata Rasai, Naan Pata Rasai, Idi Ehinda, on Adamama Ava, Randula Grand Venus again, Kamapahamakilapalan, eating all a dana. Randula Grand Venus එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ රූෆ් ටොප් එකේ තියෙනවලු ලස්සන බියර් ගාඩන් එකක්. ඒ වගේම මේ රෙස්ටුරන්ට් එකේ සර්ව් වෙන්නේ ඉන්දියන් ඇන්ඩ් චයිනීස් කෑමලු. ඉතින් මේ කෑමත් පට්ට රසයිලු. ඉතින් ඒ වගේම මේ රෙස්ටුරන්ට් එකේ තියෙන රිසෙප්ෂන් හෝල්ස් තියෙනවා. ඔයාලගේ බර්ත්ඩේ පාටිස්, ඒ වගේම වෙඩින්ග්ස්, ඒ වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන් රිසෙප්ෂන් හෝල් එකක් තියෙනවා. ඒ වගේම ෆැමිලි රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒ වගේම VIP rooms තියෙනවා. ඒ වගේ පට්ටම සෙට් එකක් තියෙනවා මේ රන්දුල ග්‍රෑන්ඩ් වීනස් රෙස්ටුරන්ට් එකේ. ඉතින් එහෙනම් අපි යන් ඇතුළට ගිහින් බලමු කොහොමද මේකේ ලස්සන සහ කොහොමද මේකේ කෑම වල රස කියලා බලමු. ඉතින් දැන් අපි යන්න හදන්නේ රූෆ් ටොප් එකට. ඉතින් මේ රූෆ් ටොප් එකට යන්න කලින් අමතක නොකර subscribe කරලා bell icon එක click කරලා තියාගන්න මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න ගන්න පුළුවන්. අපි මේ ඇවිල්ලා ඉන්නේ රන්දුල ග්‍රෑන්ඩ් වීනස් එකේ රූෆ් ටොප් එකට. ඉතින් ඇත්තටම මට මෙතෙන්ට ආවට පස්සේ මේක මාර ලස්සනයි. අපි මෙතන උඩට ආවට පස්සේ වටේම පේනවා. ඒ කියන්නේ අපිට ඉස්සරහින් පාර පේනවා. ඒ වගේම අපිට බෑග්ග්‍රවුන්ඩ් එකත් පට්ටම ලස්සන විදිහට මේක පේනවා. ඉතින් ඒ හින්දා මම පල්ලෙහා කෑම කන්නේ නැතුව අද මම කෑම කන්න සිලෙක්ට් කරගන්නේ මේ රන්දුල ග්‍රෑන්ඩ් වීනස් එකේ මේ රූෆ් ටොප් එක. ඉතින් ඔන්න දැන් මම මේ මෙනු එකේ පොඩ්ඩක් බලබල ඉදී මොනවද අපිට කන්න දෙන්නේ කියලා. මේ දින්නේ රන්දුල ග්‍රෑන්ඩ් වීනස් එකේ මෙනු එක මෙතන ඉන්නකොට මාර චිල් රයිට්. ඒ කියන්නේ ලාවට අරහුලඟක් වැඩිගෙන යනවා අපිට ඇතින් පාර පේනවා. ඉතින් ඇත්තටම ඒක පට්ට චිල් එකක් රයිට්. මේ රෙස්ටුරන්ට් එකේ ඉන්දියන් ෆුඩ් වලට තමයි ගොඩක් විශේෂතනක් දීලා තියෙන්නේ. මොකද හැමෝම කියන්නේ මේ රෙස්ටුරන්ට් එකේ ඉන්දියන් කෑම පට්ට රසයි කියලා. ඉතින් එයාලා කියනවා මේකෙලු තියෙන්නේ රසම බටර් චිකන් එකයි නාන් එකයි. ඉතින් මමත් ඒක කන්න ආසයිනේ. ඉතින් ඒ හින්දා වුණා මමත් අද ආවා මේ රන්දුල ග්‍රෑන්ඩ් වීනස් රෙස්ටුරන්ට් එකට ඒ කෑමවල රස බලන්න. ඉතින් මම මෙයාලගෙන් අද ඕඩර් කරනවා ඉන්දියන් සයිඩ් එකෙන් ඕඩර් කරනවා නාන්, බටර් නාන් ඕඩර් කරනවා, ඒ වගේම ගාලික් නාන් ඕඩර් කරනවා. මෙයාලගේ තව ස්පෙෂල් එකක් තියෙනවලු, පූරි එකක් තියෙනවලු, ස්පෙෂල් පූරි එකක්. ඉතින් අපි යන්නේ පූරි එකත් ඕඩර් කරනවා. ඒ වගේම චීස් නාන් ඕඩර් කරනවා. ඉතින් ඒ වගේම ගොඩක් අය රසයි කියන මේ බටර් චිකන් එකත් මම ඕඩර් කරනවා. අපි මෙයාලගේ අර චයිනීස් සයිඩ් එකෙන්, එහෙම නැත්නම් ඒෂියන් සයිඩ් එකෙන් අපි මෙයාලගෙන් ඕඩර් කරනවා තායි රයිස් එකක්. ඒක චිකන් තායි රයිස් එකක්. ඒ වගේම මික්ස් ග්‍රිල් ප්ලැටර් එකකුත් මම මෙයාලගෙන් ඕඩර් කරනවා. ඉතින් රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ මාත් එක්ක අපි බලමු කොහොමද මේ කෑමවල රස කියලා. දැන් අපේ කෑම ටික නම් රෙඩි වෙලා තියෙන. ඉතින් ඔයාලට පේනවා පිටිපස්සේ මගේ කෑම ටික එනවා. මෙයාලගේ හරි ස්පෙෂල් සර්විස් එකක් තියෙන. ඉතින් අපි මේකට කියනවා ගැරිඩෝන් සර්විස් එකක් කියලා. ඉතින් මෙතන පිටිපස්සේ තියෙනවා මගේ කෑම ටික මාර ක්වොලිටි. ඉතින් අත්‍තරම දැක්කට පස්සේ හරිම අය ඇපීලින්, හොඳ කලර්ස් තියෙනවා ඒකේ. ඉතින් අපි කාලා බලමුනේ. වව්, මේ පූරි එක නේද? ගාලික් ඇන් බටර් නාන්. චීස් නාන් නේද? ෂෝ. ඉතින් ඔන්න ඔයාලා දැක්කා එයාලා මොනවද මට ගෙනත් දුන්නේ කියලා. ඉතින් ඇත්තටම මෙතෙන්ට මේ කෑම ටික ගෙනත් දුන්නාට පස්සේ මාර සුවඳයි. මාර සුවඳයි කියන්නේ කඩට කෙලවුණු සුවඳක් එන්නේ. කෑම ටික මෙතන ගෙනත් තිබ්බට පස්සේ මගේ කඩරත් කෙලවෙනවා, මට පට්ට බඩගිනේ. අපි තමු, අපි කාලා බලමු කොහොමද මේ රන්දුල ග්‍රෑන්ඩ් වීනස් රෙස්ටුරන්ට් එකේ කෑමවල රස කියලා. ඉතින් එහෙනම් දැන් අපි ඉස්සෙල්ලාම මොනවද කන්නේ? දැන් අපිට ඉස්සෙල්ලා ඇවිල්ලා දිනවා මේ නාන් ඇන්ඩ් බටර් චිකන්. ඉතින් ඒවා නිමුණොත් පොඩ්ඩක් ඒ වගේ දින ෆ්ලේකි ගතිය, ක්‍රිස්පි ගතිය, ඒ වගේ එන හොඳ සුවඳ, අන්න ඒ ටික පොඩ්ඩක් අඩු වෙන හින්දා මම ඉස්සෙල්ලාම ට්‍රයි කරන්න යන්නේ පූරි එකයි නාන් එකයි බටර් චිකන් එකයි. මම මෙයාලගෙන් ඕඩර් කරා බටර් චිකන් එකක්. මේ තියෙන්නේ ඒ බටර් චිකන් එක. මේ බටර් චිකන් එකේ ප්‍රයිස් එක ඇවිල්ලා රුපියල් 1430ක් වුණා. ඔයාලට පේනවා ඇත්තටම ලොකු බටර් චිකන් පෝෂන් එකක් තමයි තියෙන්නේ. කෑලිත් ගොඩක් තියෙනවා මේ බලන්න.
මම එයාලගෙන් ඕඩර් කරා පූරි පෝෂන් එකක්. ඒ පූරි පෝෂන් එකට ලොකු පූරි 3ක් තියෙනවා. ඉතින් ඒ මුළු පූරි පෝෂන් එකම උනේ රුපියල් 700ක් විතරයි. ලොකු පූරි 3ක් රුපියල් 700යි. ඒ වගේම මම එයාලගෙන් ඕඩර් කරා චීස් නාන් එකක්. මේ තියෙන්නේ ඒ චීස් නාන් එක. ඒ චීස් නාන් එකට එයාලා නාන් දෙකක් දෙනවා. ඒකේ ප්‍රයිස් එක ඇවිල්ලා රුපියල් 850යි. ඉතින් ඒ වගේ මම එයාලගෙන් ඕඩර් කරා garlic and butter naan එකක්. මේ තියෙන්නේ ඒ garlic and butter naan එක. මේ garlic and butter naan එක රුපියල් 800ක් වුණා. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ ඉන්දියන් කෑම ටික try කරලා බලමු. මේ තියෙන්නේ ඒ ලොකු පූරි එක. ඉතින් අතරම හොඳ ෆ්ලේකි පූරි එකක් තියෙන්නේ. කෑලි ගැලවෙන පූරි එකක් තියෙන්නේ. මේ පූරි එක නම් අතරම හරි රසයි. ඒක නිකන් කනකොටත් ඒකේ එන හොඳ ක්‍රන්ච් රස. මේක හොඳ ෆ්ලේකි පූරි එකක්. මේ පූරි එක හරිම soft. ෂා නියමයි මේ පූරි එක. අපි මේ පූරි එක බටර් චිකන් එකත් එක්ක try කරමු. Nice. ඉතින් අතරම මට මේ පූරි එක ගැන කියන්න ඕනේ. ඒ පූරි එක මේ බටර් චිකන් එකත් එක්ක එනකොට නම් පත්තම perfect. මේ බටර් චිකන් එක ගැන කියනවා නම් මේකට හොඳට spices blend වෙලා තියෙනවා. මේකට ගොඩක් spices දාලා තියෙනවා. අපිට මේ බටර් චිකන් එකේ හොඳ tomato flavor එක එනවා. ඒ වගේම හොඳ creamy flavor එක එනවා. ඒ වගේම මේ චිකන් කෑලි එයාලා roasted chicken දාලා තියෙන්නේ. ඉතින් ඒ roast chicken එකත් එක්ක මේ බටර් චිකන් gravy එක මාරම රසයි. අපි තා පූරි කෑල්ලක් try කරමු. බඩ චිකන් එක නම් කන්න ආස හිතෙන බඩ චිකන් එක. ෂා මේ චිකන් එකත් හොඳ ජූසි චිකන් එකක්. මේ බටර් චිකන් එකේ ග්‍රේවි එකත් එක්ක මේ ජූසි චිකන් එකත් සෙට් වෙනකොට ඒ කම්බිනේෂන් එක පට්ට. ඉතින් ඔන්න දැන් අපි මෙයාලගේ පූරි එක try කරා. ඉතින් ඊළඟට මම මෙයාලගෙන් try කරන්න යන්නේ මෙයාලගේ චීස් නාන් එක. අපි මේ චීස් නාන් එකක් ගන්නවා නම් ඒක හොඳ උණුවෙන් කන්න ඕනේ. මොකද චීස් එක melt වෙච්ච චීස් එක මේක ටික වෙලාවක් යනකොට ඒක පොඩක් set වෙන්න බලනවා. ඉතින් ඒ හින්දා අපි ඊළඟට try කරන්න යන්නේ මෙයාලගේ චීස් නාන් එක. එයාලා මේ චීස් එක මේ නාන් එක මැද්දට ස්ටෆ් කරලා තියෙනවා. ඉතින් අපි ඒකත් try කරමු. මේ චීස් නාන් එක ගැන කියනවා නම් මේ නාන් එකේ ස්ලයිට්ලි චීස් ෆ්ලේවර් එක එනවා. මේ නාන් එක මැද්දට එයාලා චීස් ගාලා මේ නාන් එක දෙකට නමලා තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ චීස් නාන් කියන එක හොඳ ඔප්ෂන් එකක්. මොකද සාමාන්‍යයෙන් ඔරිජිනලි බැලුවට පස්සේ චීස් නාන් කියලා එකක් නැහැ. එයාලා සාමාන්‍යයෙන් තියෙන්නේ ගී නාන් තියෙනවා, ගාලික් නාන් තියෙනවා, බටර් නාන් තියෙනවා. ඒ වගේ නාන් වර්ග තිබ්බට චීස් නාන් කියලා එකක් නැහැ. හැබැයි ඒ වුණාට මේ චීස් ෆ්ලේවර් එක මේ නාන් එක පට්ටටම සෙට් වෙනවා. මේ නාන් එකේ ෆ්ලේවර් එකයි මේ චීස් ෆ්ලේවර් එකයි එක්කෙනකොට සුපිරි. අපි මේ බටර් චිකන් එකත් එක try කරමු. මේ චීස් නාන් එකේ තියෙන හොඳ චීස් ෆ්ලේවර් එකයි මේ බටර් චිකන් එකේ තියෙන හොඳ බටරි ක්‍රීමි ෆ්ලේවර් එකයි සෙට් වෙනකොට මේ චීස් නාන් එකයි බටර් චිකන් එකයි හොඳටම පෙයා වෙනවා. එහෙනම් අපි ඊළඟට try කරමු මෙයාලගේ තියෙන ගාලික් නාන් එක, ගාලික් ඇන් බටර් නාන් එක. අපි ඒකට තමයි චිකන් කැල්ලක් දාගමු. මොකද ඇත්තටම මේ බඩ චිකන් එක පට්ටම රසයි, මාරම රසයි. මේ තියෙන්නේ එයාලගේ බටර් ඇන් ගාලික් නාන් එක. මේ නාන් එක හරිම සුවඳයි. මොකද මේකේ හොඳට ගාලික් බිට්ස් තියෙනවා. ඒ වගේම බටර් ගාලා තියෙනවා. මේකේ තියෙන ගාලික් බිට්ස් ටික හොඳට රෝස්ට් වුණාට පස්සේ ඒ එන ෆ්ලේවර් එකයි මේ නාන් එකේ ෆ්ලේවර් එකයි හොඳට තියෙයි කියලා මං හිතනවා. අපි බලමු කාලා. වාව්. මේ නාන් වලින් මගේ ෆේවරිට් ම නාන් එක තමයි ගාලික් නාන් එක. අපි මේක බටර් චිකන් එකත් එක්කත් try කරලා බලමු. ෂා. ඉතින් අතරම මේ ගාලික් නාන් එකත් එක්ක මේ බටර් චිකන් එක නම් perfect. පත්ත අතරම මාර රසයි right? මාරම රසයි. මොකද මේක දින ගාලික් ෆ්ලේවර් එකයි මේ බටර් නාන් එකේ දින හොඳ spices ෆ්ලේවර් එකයි සේරම එකට blend වෙනකොට අර ක්‍රීමි රස අර ස්ලයිට්ලි එන ස්වීට් ෆ්ලේවර් එක යට හරියෙන් එනකොට මේක මාරම සුපිරි මේ ගාලික් නාන් එකයි.
butter chicken එකයි. ඉතින් ඔන්න දැන් අපි මේ order කරපු අපේ Indian කෑම ටික නම් අපි කාලා ඉවරයි. අපි මේ order කරපු කෑම ටික මාරම රසයි. Overall ගත්තට පස්සේ perfect. මේ butter chicken එකේ color එක නම් චුට්ටක් වැඩි. සාමාන්‍යයෙන් butter chicken එකේ එන්න ඕනේ හොඳ orange color එකක් එන්න ඕනේ. ඉතින් මේකේ හොඳ red color එකකට දෙන්නේ. හැබැයි flavors නම් පට්ට. මේකේ color එක තව චුට්ටක් අඩු වුණා නම් මේ butter chicken එකේ overall perfect. මෙතනම කියන රස නම් මාරම perfect. ඉතින් ඊළඟට අපි try කරමු අපි මෙයාලගෙන් order කරා Thai mixed rice එකකුයි ඒ වගේම mixed grill platter එකකුයි. මේ Thai mixed rice එකත් එක්ක මට condiments විදිහට හම්බ වෙලා තියෙනවා tomato sauce හම්බ වෙලා තියෙනවා. ඒ වගේම මට මේකට chili paste හම්බ වෙලා තියෙනවා. ඔයාලා දැක්කා මට හම්බ වෙච්ච mixed grill platter එකේ කොහොමද ලොකු portion එකක්. ඒකේ salad තියෙනවා, ඒ වගේම grill vegetables තියෙනවා, ඒ වගේම grill meat item තියෙනවා, ඒ වගේම french fries උත් තියෙනවා. ඉතින් ඒකට අපිට sauce එකක් හම්බ වෙලා තියෙනවා. ඒ sauce එක තමයි මේ දෙන්නේ. ඉතින් එහෙනම් අපි try කරමු french fries කෑල්ලක් කාලා වැඩේට යමු. ඉතින් අපි අපේ Thai mixed rice එකෙන් ටිකක් ගමු. ඉතින් ඒ වගේම අපිට හම්බ වෙච්ච mixed grill platter එකගෙනුත් අපි ටිකක් ගමු. අපි බලමු අපේ mixed grill platter එකේ මොනවද තියෙන්නේ කියලා. ඉස්සල්ලාම තියෙන ලොකු pork slice එකක් තියෙනවා. ඒ වගේම pineapple දාලා තියෙනවා. ඒ වගේම grill vegetable දාලා තියෙනවා. onion තියෙනවා. ඒ වගේම මේකේ seafood ඉස්සෝ තියෙනවා. ඒ වගේම මේකේ sausage තියෙනවා. ඒ කියන්නේ ලොකු sausage තියෙනවා. brockwurst තියෙනවා. ඒ වගේම මේකේ chicken තියෙනවා. ඒවා තමයි මේ mixed grill platter එකේ තියෙන්නේ. ඉතින් ඒ වගේම ඒකත් එක්ක අපිට හම්බෙලා තියෙන salad එකක්. ඒ වගේම french fries. ඒ වගේම මේකේ දැල්ලොත් තියෙනවා. අපි සලාඩ් එකේනොත් චුට්ටක් ගමු. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකකුත් දාගමු. ඒ වගේම අපිට හම්බ වුණා මේකේ chili paste එකක්. හොඳ dry looking chili paste එකක්. ඒ වගේම අපිට හම්බ වුණා මේකේ grill sauce එකක් හම්බ වුණා. ඒකෙන් චුට්ටක් අපි දාගමු අපේ meat ටික උඩට. ඉතින් අතර මට කියන්න ඕනේ මේ Thai mixed rice එක ගැන. ඉතින් සාමාන්‍යයෙන් Thai food කිව්වහම ඒ Thai food වලට යන spices ටිකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් Thai food කිව්වහම ඒවා ටිකක් spicy. ඒ කියන්නේ ටිකක් සැරයි. ඒ වගේම තමයි ඉතින් අතරම මම මේ Thai mixed rice එක කෑවට පස්සේ ඉස්සෙල්ලාම මට ආවේ lemon grass flavor එක. මේ Thai food වල අනිවාර්යෙන් මේ lemon grass flavor එක, ඒ වගේම හොඳ කොච්චි flavor එක, ඒ වගේම හොඳ ginger flavor එක ඒ flavors ටික අනිවාර්යෙන්ම එන්න ඕන. මේ Thai mixed rice එක ඇත්තටම හරිම රසයි. මොකද ඒකේ එන්න ඕන flavors ටික මේ Thai mixed rice එකේ හොඳට ඇවිල්ලා තියෙනවා. අපි try කරමු මෙයාලගේ grill platter එකෙන් පොඩි pork piece එකක්. ඉතින් එයාලා අපිට මේ mixed grill platter එකත් එක්ක අපිට හම්බ වෙලා තියෙන්නේ pineapple sauce එකක්. ඉතින් සාමාන්‍යයෙන් pork and pineapple කියන්නේ හොඳටම match වෙලා යන දෙකක්. ඒ combination එක සුපිරි. ඒ pineapple sauce එකයි මේ grill platter එකයි mix වෙනකොට මාරම රසයි. අපි බලමු මෙයාලගේ grill sausages කෑල්ලක් try කරලා. Sure. හරිම රසයි. මොකද මේකේ හොඳට seasonings හොඳට ඇතුළට වැදිලා තියෙනවා මේ meat items වල. ඉතින් මට ඔයාලට කියන්න බැරි වුණා මේ mixed grill platter එකේ price එක ඇවිල්ලා රුපියල් 3500ක් වුණා. ඒක ලොකු portion එකක් තියෙන salad එකක් එක්ක grill vegetables, meat items, french fries ගොඩක් items එක තමයි මේ රුපියල් 3500ට මේ mixed grill platter එක අපිට හම්බ වුණේ. ඒ ප්‍රෝන් එකේ වුණත් හොඳ වෝටරි ටේස්ට් එකක් නෙමෙයි හොඳට සීසනින්ග්ස් ඉන්ෆියුස් වෙච්ච ෆ්ලේවර් එකක් තමයි ඒ ප්‍රෝන් එකේ තියෙන්නේ. ඇත්තටම මේ කෑම ටික හරිම රසයි. මේ කෑම වල මට කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ. හොඳ රසද තිබ්බා මේ හැම කෑම එකම.
අදාපි ආවා රන්දුල ග්‍රෑන්ඩ් වීනස් රෙස්ටුරන්ට් එකට. ඉතින් ඇවිල්ලා රසම රස කෑම වේලක් කෑවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ ඒ කෑම ටික නම් මාරම රසයි. ඉන්ඩියන් ෆුඩ්ස් ටිකත් පට්ට. ඒ වගේම මම ඕඩර් කරපු තායි රයිස් එකත් ඒක මාරම ක්වොලිටි. ඒ වගේම මික්ස් ග්‍රිල් ප්ලැටර් එකත් ඒකත් පට්ට. ඉතින් ඒ වගේම මට කියන්න ඕනේ මෙයාලගේ හරිම ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් තියෙන්නේ. ඒ වගේම හොඳ ක්ලීන් එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. මම අද කෑම කෑවේ මෙයාලගේ රූෆ් ටොප් එකේ ඉඳලා මාර චිල් ප්ලේස් එක. ඉතින් ඔයාලගේ යාළුවොත් එක්ක ඇවිල්ලා පොඩි ඩ්‍රින්ක් එකක් දාලා පොඩි ආතල්යක් දාන සුපිරි තැනක් තමයි රන්දුල ග්‍රෑන්ඩ් වීනස් කියන්නේ. ඉතින් එහෙනම් තවත් මේ වගේ කෑම පිරුණු වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහින් එන්නම් මේ Chef Thadi's Vlogs.